ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලව අත්තම්මයි මම්මයි YouTube channel එකට. දෙල් වලින් අපිට හදා ගන්න පුළුවන් හවසට තේ බොන්න, නිකන් ඉන්න වෙලාවට හපහප ඉන්න, හරිම රස කෑමක්. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මං අද කියලා දෙන්නම් ඔයාලට මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දෙල් ගෙඩියක් ගන්නකොට හොඳට පැහිච්ච දෙල් ගෙඩියක් තමයි ගන්න ඕන. ඉස්සල්ලාම කරන්න ඕන මේ දෙල් ගෙඩිය හොඳට මේකේ තියෙන පොත්ත අයින් කර ගන්න ඕන. මම මේ පෙන්නන විදියට मुंदर पोता इंकल दिल कैलीवल ईलां दिल कै दिल गेड़ी पोतुटिका इंकला अभी मेक कपा गोन हम ईलांगट अभी मे दिल कैली हीनी मेन कपा गोन दिंगोड़ाक हीनी वो है सामान्य प्रमाण कपा गति मत कैत दिल टीक कपल इवर वेला वतुर दाता कहट पीपेन पुलवा ඊළඟට දෙල් ටික හොඳට හොදලා වතුර පෙරෙන්න තියන්න. මේ අතරෙදී ඔයාලට පුළුවන් තෙල් එකක් ලිපේ තියාගන්න. ටිකක් වැඩිපුර තෙල් ඕනි. මොකද දෙල් ටික ගැඹුරු තෙලේ තමයි බැද ගන්න ඕන. ඒ නිසා දැන් අපිට පුළුවන් තෙල් වතුර බේරෙන්න තියපු දෙල් ටික 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 මේ විදියට තෙල් එකට දාලා තෙල් එක හොඳටම රත් කරගන්න. වැඩි ගින්දරේ අපිට පුළුවන් මේ දෙල් ටික හොඳට බැද ගන්න. ඉතින් මම මේ හදන කෑම එකට නම් දෙල් එක හොඳටම බැදෙන්න ඕන. දෙකට කැඩෙන මට්ටමටම දෙල් කෑලි බැදෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට දෙල් ටික බැදුනට පස්සේ අපි ඒක අයින් කරනවා තෙල් බේරෙන්න. ඊළඟට ඔයාලා තාජියක් ලිපේ තියලා ඔයාලට කැමති ප්‍රමාණයක් සීනි එකතු කරගන්න. මං කෝප භාගයක් වගේ තමයි එකතු කරගත්තේ සාමාන්‍යයෙන් පොඩි දෙල් ගෙඩියකට. ඊළඟට ඒ ගත්ත කෝප්පෙම එකක් වතුර දාගන්න. ලුණු ඇඟිලි තුඩු වලට අහුවෙන ප්‍රමාණයට ලුණු කුඩු ටිකකුත් දාගන්න. දාලා අපි මේ සීනි පැණි එක හදා ගන්න ඕන. ඉතින් නූල් ඇද්දෙන පැදමට තමයි මේක හදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදියට සීනි ටික හොඳට නූල් ඇද්දෙන පදමට ආවට පස්සේ අපිට පුළුවන් බැදගත්ත දෙල් කූරු ටික මේ හට්ටියටම එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා විනාඩියක් විතර මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ලිප ඕෆ් කරගන්නවා. ඕෆ් කරගෙන මේක නිවෙන්න තියනවා. ඉතින් මේක නිවෙනකොට මේ අපි දාගත්ත සීනි මිදෙනවා. ඉතින් මෙන්න මේ කෑම එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මේක දන්න අයත් ඇති නොදන්න අයත් ඇති කියලා හිතන නිසා තමයි මම කියලා දෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් හරිම රසයි මේ දෙල් මේ විදියට හැදුවම මේක කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් හදලා අපිට බෝතලයක දාලා තියාගන්නත් පුළුවන්. හංග වෙන්නේ එහෙමකුත් නැහැ. දවස් 3-4ක් වුණත් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නම් සතියක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් පොඩි බබාලට උනත් මේක හදලා දෙන්න පුළුවන්. එයාලා හරි ආසාවෙන් කාවි. ඉතින් මේ දවස්වල දෙල් තියෙන නිසා ඔයාලත් මේක try කරලා බලන්න. මාරම රස කෑමක් මේක.